අධිපතිතුමා මේ ජනාධිපත්තුමාගේ කතාවකද මට මතකයි ප්‍රකාශ කළා ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පස්සේ වර්ෂයකට ගෙවන්න වෙන ණය ප්‍රමාණය බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 3කට විතර අඩුවෙයි වගේ සඳහන් වෙලා තිබෙනවා මතකයි. එතන 2022 වර්ෂයේදී බිලියන 6.8ක් විතර අපිට ණය ගෙවන්න තිබා. නමුත් සංචිත ප්‍රමාණවත් නැති හින්දා ණය ගෙවීම తాවකාලිකව අත්හිටවන සිද්ධ වුණා. ඒතොර දැන් නැවත ණය ගෙවන්න වෙනකොට අපිට තියෙන සංචාරක අපනයන විදේශ විනිමය ප්‍රේෂණ ඔය ආදායම් වලින් ඒ ගෙවන්න වෙන ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ ගෙවාගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයිද? මොකද තමයි ප්‍රශ්න කරනවා ණය ගෙවන්න ගත්තයින් පස්සේ අමාරු වෙයි කියලා අපි මේ ගැන මීට කලිනුත් ඔබතුමාගෙන් අහලා තියෙනවා. ඒ ප්‍රමාණය බිලියන 6.8ක් තිබෙද 2022 දී බිලියන 3 දක්වාම අඩු වෙයිද? නැත්නම් දල වශයෙන් සාමාන්‍යයෙන් කොච්චර විතර ණය වගකීමක් ඒ ඉදිරියට ගෙවන්න යනකොට? ඒක අත වශයෙන්ම වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි අර දැනටම පබ්ලිෂ් කරපු ෆොරන් එක්ස්චේන්ජ් විදේශ විනිමය වශයෙන් ගෙවිය යුතු ණය සේවාකරණය කැපිටල් එක සහ ඉන්ට්‍රස් දෙකම එකතු වුණාම ඒකේ අපි ඒක තමයි අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්න අදාළව අර තියෙන ටාගට් ඇතුලේ මේක අපි විශ්ලේෂණය කරන්න ඕනේ. ඒක එක ටාගට් එකක් තමයි ෆොරන් එක්ස්චේන්ජ් රිසර්ව්ස් පේමන්ට්ස් ෂුඩ් බී ඒක 100% දලදේශීය නිෂ්පාදනයේ 4.5%කට වඩා අඩු වෙන්න ඕන. ඒක තමයි තියෙන ටාගට් එක. අර මුළු ණය ප්‍රමාණය 95%ට අඩු වෙන ඕන අවුරුදු 10ක් ඇතුළත. අරක පඩංගක් දවසේ දිගටම 4.5%. ඒතරගේ බැලුවොත් අත් වශයෙන්ම අර ජනාධිපතිතුමා කියන්නේ නැත්තේ දල වශයෙන් හරියටම කාටවත් කියන්න බෑ. නම්බර් එක පහක ණය ප්‍රතිශත කරන්න කලින් 9%කට වැඩිය තිබිච්ච දලදේශීය නිෂ්පාදනයෙන් විදේශ විනිමය ණය මම හිතන්නේ 9.2ක් වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. ඒතර ඒක තමයි ණය ප්‍රතිශත කරන එක තුළින් 4.5% පල්ලමහම් මට්ටමට තියාගන්න ඒ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ එකෙන් භාගයක්. ඒතර දල වශයෙන් කියපු සංඛ්‍යාවන හරි. නමුත් හරියටම ගාන මොකද්ද කියන එක දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ණය සේවාකරණය, රජයේ ණය සේවාකරණය, විදේශ ණය සේවාකරණය ඒ ප්‍රමාණය දීර්ඝකාලීනව තියාගැනීම තමයි මේ සාකච්ඡා වල අරමුණ. ඒ නිසා කියපු කාරණේ නිවැරදි. ඒ අනුව අපි හිතන්නේ ඒ වගේ ප්‍රමාණයකින් ණය සේවාකරණය රජයට අපහසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් ඔය කියන විදේශ විනිමයට අමතරව රජයට ලෝක බැංකුව, IMF එක, ආසියානු සංදර්ශන බැංකුව වගේ වයින් කෙලින්ම රජයට ණය ලැබෙනවා. ඒකෙන් පවත්වන්න පුළුවන් රජයේ නැගීමට. ඊට අමතරව ප්‍රතිව්‍යුහත කරන අවසන් කරාට පස්සේ නැවතත් ඔය ජපානය වගේ රටවලින් නැවත පටන් ගන්නකොට ඒගොල්ලන්ගෙනුත් යම්කිසි විදේශ විනිමය වශයෙන් ණය තමයි ඒකෙන් කොටස පවත්වන්න පුළුවන්. ඒ අනුව මම හිතන්නේ ඒ ප්‍රමාණය ඉතා පහසුවෙන් ලොකු මෙහෙම ප්‍රශ්නයක් නැතුව ගෙවාගත හැකි. මොකද පහුගිය දවස්වලත් අපි බිලියන 2.2කමාරක් විතර ගෙවලා තියෙනවානේ. පහුගිය අවුරුදු දෙකේ අර කොටසක් తాවකාලික නොගෙවුවට ඉතුරු කොටස දිගටම පොලිය සහද ගෙවාගෙන තියෙනවා. ඒතර ඉදිරියේදී මම හිතන්නේ ඒ සීමාවට යටත් වුණාම මම නම් හිතන්නේ ඒ ක්‍රියා වැඩ පිළිවෙල දිගටම ඒකයි වැදගත්කම තියෙන්නේ. ණය ගෙවීමේ හැකියාව Tamanට රජයට හැකි ආකාරයට උත්සාහී කරගැනීම තමයි මේක ප්‍රධාන අරමුණ. ඒතර ඒකම කරගත්තොත් ඒ ණය ගෙවන්න පටන් ගත්ත කියලා පරණ තිබිච්ච විදිහටම නෙමෙයි ඉතින් භාගයක් වගේ ප්‍රමාණයක් තමයි දීර්ඝකාලීනව ගන්න එක වෙන්න බලාපොරොත්තු වෙන යනවා. ඒක මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම දකින්නේ අවදානම. අධිපතිතුමා මේ ඒ අවස්ථාවේදීද අපි සලකන්නේ අර ණය තිරසාරභාවය නැවත ස්ථාපිත වුණා කියලා සලකන්න වෙන්නේ ඒ අවස්ථාවේ සිටද? අනිවාර්යයෙන්ම ණය ස්ථාරිතාවය කියන එකට ලාංඝා කර ගැනීමට ණය ගෙවීමේ ඉදිරිකාලය තුළ ගෙවීම ඉලක්ක ඒ මත්තමට ගේන්න ඕනේ. එතකොට ඒ ඇසස්මන්ට් එක ගන්නව ණය ස්ථිරසාර භාවය ළඟා වුණා කියන එක ඒ IMF එකේ තියෙන ෆ්‍රේම් එක ඇතුලේ ඒක ස්ථිරසාය කියන එක ඒගොල්ලෝ සාධීනව සහතික කරන. ඒක වැදගත් සහතිකය. මොකද එතකොට රටට ආයෝජන කරන කෙනෙක්ට ඉදිරියේ රජයට ආයෝජන කෙනෙක්ට යම්කිසි සහතිකයක් එනවා මින් ඉදිරියට රජයේ ණයබර ස්ථායි අර අන්සස්ටේනබල් වෙන්නේ නැහැ කියන ඉදිරි දීර්ඝකාලීනව සහතිකය ලබා ගැනීම තමයි එකින් අරමුණ. ඒක රජයට පමණන්නේ මුළු රටටම අත් වශයෙන්ම අපේ රේටින් වැඩි කරගන්න ආයෝජන වැඩි කරගැනීමට පුද්ගලිකාංශයට හැමෝටම ඉතාම වැදගත් දෙයක් ඒ ණය ස්ථායිතාවය දීර්ඝකාලීනව පවත්වා ගැනීම. නොගැනීම නිසා තමයි අපි මේ තත්ත්වයට පත් වුණේ කියන අපි හැමෝම දැන් දන්න කාරණේ.